හරි. තමයි හැමෝටම ඇහෙනවද මාව? හැමෝටම ඇහෙනවද? කවුරු හරි මයික්‍රෝෆෝන් එක ඔන් කරලා උත්තර දෙන්න. බල හැමෝටම ඇහෙනවද මාව? ඔව් සර්. එන හැමෝටම සුබම සුබ උදෑසනක් වේවා. මම ඇහෙන්නේ ටිකක් පරක්කු වෙලා වගේ. يعني උත්තර එන්න රෙස්පොන්ස් එක එන්න සෑහෙන වෙලාවක් යනවා. හරි. දැන් අද දවසේ HTML රිවිෂන් වල පළවෙනි දවසේ. දැන් අද CAA කෝස් එකේ කට්ටියට ලින්ක් එක දැම්මේ නැහැ. එයාලට මේ කොටසෙන් ප්‍රැක්ටිකල් මුකුත් දෙන්නේ නැති නිසා. හරි. NDICT DICT හැමෝටම දැන් මේක එක්සෑම් එකට එන ප්‍රශ්නයක් කියලා දන්නවා. ප්‍රැක්ටිකල් එකක් එනවා කියලා දන්නවා. ඊට පස්සේ මොනවද ස්ට්‍රක්චර්ඩ් විදිහට ප්‍රශ්නයක් එනවා, රචනා ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ MCQ ප්‍රශ්නයක් එනවා. හින්දා මේ ප්‍රැක්ටිකල් ගැන මේ කොටස ගැන ටිකක් අවධානය වැඩිපුර අවධානය යොමු කරන්න. මේ පාඩම් වලට ඔයාලට සම්පූර්ණයෙන්ම නෝට් දීපු පාඩම් මේ. දැන් ඔයාලට ඇක්සස් වල නෝට් එකක් දුන්නේ නැහැ. ඒ වගේ නැතුව මේ සම්පූර්ණයෙන්ම නෝට් දුන්න පාඩම් නෙවෙයි. ඒ හින්දා මේවා හොඳටම ඔයාලට මතක තියෙන්න ඕනේ, කරන්න උත්සාහ කරන්න ඕනේ. හරි. දැන් අද වැඩේ කරන්නේ මෙහෙමයි. ඉස්සල්ලාම ඔයාලට සම්පූර්ණ පේපර් එකේ තියෙන ප්‍රශ්නයක් නැතුව අමාරුම කොටස් දෙකක්. දැන් අනිත් හැම දෙයක්ම ටැග් කිහිපයක් පාවිච්චි කරන්න තියෙන දේවල් තියෙනවා. දැන් බ්ලොක් ටයිප් එකේ ටැබ් මේ සෝරි ටැග් වර්ග දෙකක් කින් ප්‍රැක්ටිකල් එකක් තමයි දෙන්නේ. ටේබල් සහ ලිස්ට්. ඔයාලගේ ප්‍රැක්ටිකල් එකකට බොහෝ වෙලාවට අනිවාර්යෙන් එන ප්‍රැක්ටිකල් එකක් සහ පැටලෙන්න පුළුවන් ටිකක් වෙලා යන කොටස් දෙක. එතකොට ඒ සම්බන්ධව ප්‍රැක්ටිකල් දෙකක් මුලින්ම දීලා ඊට පස්සේ අපි සම්පූර්ණ ප්‍රැක්ටිකල් එකක් කරමු. මම ඔයාලගේ Zoom chat එකට සහ WhatsApp group එකට මේ ප්‍රැක්ටිකල් දෙක දානවා.
එක් කරන්න පටන් ගන්න ඕනේ. එතකොට එතන දෙවෙනි ප්‍රැක්ටිකල් එක කරන්න උත්සාහ කරන්න ඕනේ. වැඩි ප්‍රමාණයකට කරගන්න බැරි වුණොත් මම පළවෙනි ප්‍රැක්ටිකල් එක කියලා දීලා දෙවෙනි ප්‍රැක්ටිකල් එකත් කියලා දෙනවා. හැබැයි පළවෙනි කොටස අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හරි WhatsApp group වල මම හිතනවා හැමෝටම download කරගන්න පුළුවන් වෙන්න ඇති කියලා. WhatsApp group වල තියෙන images දෙක list එකක් තියෙනවා, multi level list එකක් තියෙන්නේ. ඊට පස්සේ table එකක් තියෙනවා. මේ table එකේ තියෙන දේවල් සමහර විට table එකේ තියෙන එක ටිකක් කරන්න අපහසු වෙන්න පුළුවන්. try එකක් දෙන්න බලන්න. ඔයාලට table වල තියෙන මොනවද ටැග්ස් මතක නම් ඕක ඔයාලට සමහරට කරන්න අපහසු වෙන්න පුළුවන්. මොකද මේ ඔයාලට ඇත්තටම රෝ එකක් එකට එකතු කරලා තනි සෙල් එක හදාගන්න විදිහ, මේ මර්ජ් කරන විදිහ, සෙල් මොනවද රෝ මර්ජින් කියලා දුන්නේ නැහැ. හැබැයි කරන්න ට්‍රයි එකක් දෙන්න කාට හරි කරන්න පුළුවන් වුණොත් අනේ හොඳයි. හැබැයි පළවෙනි ප්‍රැක්ටිකල් එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. WhatsApp වලින් ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් නැති අය කවුරු හරි ඉන්නවද? Zoom chat එකකට දාන්න ඕනේද?
අපි මේ කොටසට පැය භාගික කාලයක් ගමු. උපරිම අඩුම වැඩිම විනාඩි 40ක් වගේ කාලයක් ගමු. මොකද මේ කිය සත්තියේ බ්‍රහස්පතින්දා දවසේ මේ දෙවෙනි ප්‍රැක්ටිකල් කරලා ඉවර කරන්නවත් බැරි වුණා. ඒ හින්දා පුළුවන් තරම් මේ ප්‍රැක්ටිකල් එක සම්පූර්ණයෙන්, يعني ඊළඟ දින ප්‍රැක්ටිකල් එක සම්පූර්ණයෙන් ඉවර කරන්න තත්ත්වයටවත් උඩපත් කරගමු. හැමෝම මුලින්ම මොනවද බේසික් ස්ට්‍රක්චර් එක හදාගෙන ඊට පස්සේ මේ දෙක හදන්න. නමයි පහ විතරණකම් වෙලාව ගමු. ඊට පස්සේ අපි මේක සාකච්ඡා කරන්න ඕනේ. හරි, හැමෝම දැන් බලාගන්න. මං හිතන්නේ කාලව හොඳ කාලය ගොඩක් ප්‍රමාණවත් මේ වැඩේට. මොකද ඔයාලට සම්පූර්ණ ප්‍රැක්ටිකල් එකටම හම්බෙන්නේ සාමාන්‍යයෙන් පැයකයි කාලක කාලයක් තමයි හම්බෙන්නේ. එතකොට හිතන්නකො දැන් ටේබල් එකකටයි ලිස්ට් එකකටයි විනාඩි 40කට ආසන්න කාලයක් ගියොත් එහෙම ඔයාලට ප්‍රැක්ටිකල් කරන්න ඉතුරු වෙන්නේ තව පැය කීයද? විනාඩි කීයද? විනාඩි 35ක් විතරනේ. ඒ හින්දා මේ විනාඩි 35න් ඉතුරු දේවල් ටික කරන්න කාලය මදි වෙනවා. මේ කාලය හොඳටම ඇති. ඔයාලට එක්සෑම් එකක එන විදිහේ ලිස්ට් එකක් තමයි දුන්නේ, ටිකක් අමාරු ලිස්ට් එකක්. ලිස්ට් ලෙවල් කිහිපයක් තියෙනවා. හින්දා ටිකක් අර හිතන්න වෙන ලිස්ට් එකක් තමයි දුන්නේ. හරි, දැන් අපි මේ වැඩේ කරන්නේ කොහොමද කියලා බලමු. මම ප්‍රැක්ටිකල් එක කරන්න පටන් ගන්නවා. දැන් ඔයාලට මම කරද්දි ඔයාලා උත්තර දෙන්න ඕනේ
අපි ඒ විදිහට කරගෙන යන. එතකොට ඔයාලට මේක මතක් වෙනවා හොඳට, ටිකක් නිකන්ම කියාගෙන යනට වඩා වැඩි. ප්‍රශ්නයක් අහපුවාම ඔයාලා මට කරන උදව්වක් විදිහට ඉක්මනට උත්තර දෙන්න. හරිද? අපි මේක සාකච්ඡා මාර්ගයෙන් කරගෙන යන. ඔයාලා මෙන්න මේ දේත් මතක තියාගන්න. දැන් ඔයාලට මං ඊයේ කිව්වද නැහනේ. ඔයාලට දැන් එක්සෑම් එක වෙලාවට ඔයාලට මං කිව්වද ෆෝල්ඩර්ස් හදන්න ඕන කියලා? මතක නැහැ මට. එක්සෑම් එකේදි ෆෝල්ඩර්ස් හදන්න ඕන විදිහ ගැන පොඩ්ඩක් කිව්වද ඔයාලට මම? පොඩ්ඩක් කවුරු හරි උත්තර දෙන්න. හරි, එහෙනම් ගැටලුවක් නැහැ. ඔයාලගේ නමින් ෆෝල්ඩර් එකක් හදන්න ඕනි කියලා කියන්න ඇති. එහෙනම් ඔයාලගේ නම ෆෝල්ඩර් එකක් හදලා ඒවයි සේව් කරන්න ඕනි කොහොමද කියලා කියන්න ඇති. හරි, ඔයාලට නෝට් පෑඩ් එක තමයි හම්බෙන්නේ ප්‍රැක්ටිකල් කරන්න. කියන්නේ වෙන ටෙක්ස්ට් එඩිටර් එකක් නෙමේ, කියන්නේ මේ කෝඩ් එඩිටර් එකක් නෙමේ. හරි, හොඳම දේ ඔයා නෝට් පෑඩ් එක අරගෙන ඉස්සලාම බේසික් ස්ට්‍රක්චර් එක හදාගන්න ඕන. අපි මේ HTML ඩොකියුමන්ට් එකක් හදද්දී නැත්නම් මේ ෆයිල් එකක් හදද්දී බේසික් ස්ට්‍රක්චර් එකක් තියෙනවානේ. හරි, පටන් ගන්න ඕනේ සහ අවසාන කරන්න ඕනේ මොන වගේ ටැග් වලින්ද? දැන් ඉක්මනට උත්තර දෙන්න ඕනේ. මයික්‍රොෆෝන් ඔන් කරලා කවුරු හරි කමන්න නැහැ උත්තර දෙන්න. කියන බලන්න HTML පේජ් එකක් පැහැදිලිව ඇහෙන්නේ නැහැ. එක හයියෙන් කියන්න උත්තර දෙන්න. ඔක කියන්න ළමයි පටන් ගන්න අවසාන කරන ටැග් එක මතක නැද්ද? HTML ටැග් එක. HTML ටැග් එක. ඔයාලට මම කිව්වා රීතියක් විදිහට මේ කාලේ වෙනකොට සිම්පල් අකුරු තමයි පාවිච්චි කරන්නේ ටැග් නේම් එකක් ලියන්න. එතකොට HTML වලදී ඕපනින් ක්ලෝසින් ටැග් දෙකක් තියෙනවා. ওই ටැග් දෙක අතර තමයි අපේ සම්පූර්ණ වෙබ් පිටුව හදන්නේ. ඕපනින් ටැග් එකක් මේ වගේ greater than, මේ less than, greater than සිම්බල් දෙකක් ඇතුළේ තමයි ටැග් නේම් එක ලියන්නේ. ක්ලෝසින් ටැග් එකක ටැග් නේම් එක ලියන්නේ less than සිම්බල් එකට පස්සේ forward slash එක. ඊට පස්සේ තමයි ටැග් නේම් එක ලියන්නේ. හරි, ඊට පස්සේ ඔයාලට මතක ඇති වෙබ් පේජ් වෙබ් පිටුවක් අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදා ගන්නවා කියලා කිව්වා. මොකද මේ ප්‍රධාන කොටස් දෙක? මොකද්ද ප්‍රධාන කොටස් දෙක? හෙඩ් එකයි බොඩි එකයි. හෙඩ් එකයි බොඩි එකයි. මගේ අතින් හරි ස්පෙලිංස් වැරදුනොත් ඔයාලා මට පොඩ්ඩක් කියන්න. මොනවද මොන හරි වැරද්දක් වෙනවා නම්. මොකද ස්පෙලිංස් මේ වචන වලට දීලා තියෙන මේ ස්පෙලිංස් අනිවාර්යයෙන්ම හරියන්න ඕනේ. වැරදියට වුණා හරි ටයිප් කරලා තිබුණොත් ඒ ටැග් එක වැඩ කරන්නේ නැහැ. හෙඩ් ටැග් එක ඇතුලේ අපි තව දෙයක් යොදනවා. එලිමෙන්ට් එකක්. මොකක්ද ඒ? ටයිටල් එක. ටයිටල් එක. ටයිටල් එක ඇතුලේ යටතේ ඔයාලට මම මේ වෙලාවේ මුකුත් කිව්වේ නැහැ ටයිප් කරගන්න කියලා. එක රිවිෂන් කියලා. හරි, නැත්නම් ටේබල් ඇන් ලිස්ට් කියලා හරි මොකක් හරි ටයිප් කරගන්න.
ඔන්න පළවෙනි සෙක්ෂන් එක. ඊළඟට තියෙනවා බොඩි සෙක්ෂන් එක. මේ බොඩි සෙක්ෂන් එක ඇතුලේ තමයි අපේ වෙබ් පිටුවේ කන්ටෙන්ට් එක, එහෙම නැත්නම් අන්තර්ගතය ඇතුළත් කරන්නේ. ඔයාලට මේ දේ කියන්න ඕනේ, එක්සෑම් එකට දැන් HTML පිටුවක් හදද්දී අනේ කිසිම වෙලාවක මෙන්න මේ විදිහට නම් ටයිප් කරන්න එපා. ඔයාලට මේ විදිහට නෙමේ කෝඩින් කරන්න කියලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ එකම ලයින් එකේ ටැග් ගොඩාක් පාවිච්චි කරලා තියෙනවා. අන්තිමට ඔයාලට හොයාගන්නත් බෑ. දැන් මම මේ HTML ටැග් එකක් ගන්න නිකන් ඈ, දැන් සාමාන්‍යයෙන් එක නම් එහෙම ගන්න නැහැ. ඒ වුණාට මෙන්න මේ වගේ ටයිප් කරනවා. එක දිගට ටැග් ගොඩාක් තියෙනවා එකම ලයින් එකේ. හරිද? සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. එහෙම පිළිවෙලට තියෙන වෙබ් පිටුවක ඔයාලා හොඳට කෝඩින් ඉගෙනගත්ත අය කියලා පේන්නේ. සහ ඔයාලට මොනවා හරි වැරද්දක් වුණොත් හොයාගන්න පුළුවන් වෙන්නේ ඔයාලගේ වෙබ් පිටුව බොහොම පිළිවෙලට මේ කෝඩින් ටික කරලා තියෙනවා නම්. හරිද? මාකප් ලැන්ග්වේජ් එක හොඳට පාවිච්චි කරලා තියෙනවා නම් මේක කෙනෙක්ට බැලුව ගමන් ලයින්ස් ටික අඳුරගන්න පුළුවන් නම්. මොකද විශේෂයෙන්ම මේ නෝට් පෑඩ් වලින් වැඩ කරද්දී ඔයාලට මේ කීමේලේ ලයින් එකේද ඉන්නේ කියලා හොයාගන්න විදිහක් නැහැ. දැන් තව ටෙක්ස්ට් එඩිටර්ස් වර්ග තියෙනවා නෝට් පෑඩ් ප්ලස් ප්ලස් එක වගේ නම්. ඒ කියන්නේ ඔයාලට ඒ පාවිච්චි කරන භාෂාව මොකද්ද, මේ HTML ද CSS ද මොකද්ද මේ පාවිච්චි කරන භාෂාව කියලත් මේ එතනින් තෝරගන්න පුළුවන්. සහ ලයින්ස් කීවෙනි ලයින් එකේද ඉන්නේ, එර එකක් ආවොත් ඒ ලයින් එක මොකද්ද කියලා හරියට හොයාගන්න පුළුවන්. ඒ වගේ පහසුකම් තියෙනවා. මෙතන කිසිම දෙයක් නැහැ. ප්ලේන් ටෙක්ස්ට් ටිකක් විතරයි තියෙන්නේ. නිකම්ම මේ සරල ටෙක්ස්ට් ටිකක් විතරයි. ඒ හින්දා මේ විදිහට නම් කෝඩ් ටයිප් කරන්න, මේ ටෙක්ස් ටයිප් කරන්න එපා ඈ. මේ එක පේලියට තියෙනවා නෝට් පෑඩ් එක දිගට ටයිප් කරලා. එහෙම කරන්න එපා. හරිද? හෙඩ් සෙක්ෂන් එක හරි පිළිවෙලට හදන්න. HTML වලින් පස්සේ හෙඩ් සෙක්ෂන් එක දාලා ටයිටල් එක ඒක යටතේ තියලා මොනවාරි පිළිවෙලට පුළුවන් නම් හෙඩ් සෙක්ෂන් එකට මෙන්න මේ විදිහට එන්ටර් එක ප්‍රෙස් කරලා මේ කොටස පිළිවෙලට තියලා ඕනනම් මේ බේසික් ස්ට්‍රක්චර් එකෙන් ටිකක් දකුණට කරලා මෙන්න මේ දේවල් ටික මෙහෙමත් තියන්න පුළුවන් නේ ඕනනම් අවශ්‍ය කෙනෙක්ට ඔන්න ඔය විදිහට. අඩු ගන්න එහෙම නැතත් එහෙම ඇඩ් කරේ නැතත් මේ විදිහට හොයාගන්න පුළුවන් විදිහට සෙක්ෂන් එක මේක. බොඩි සෙක්ෂන් එක මේ කොටස කියලා ওই විදිහට හොයාගන්න පුළුවන් විදිහටවත් අඩුම තරමේ තියන්න. එක උඩේ ටයිප් කරන්න නේද. හරි. ඊට පස්සේ බොඩි සෙක්ෂන් එකේ අපි දැන් මුලින්ම මොනවද ලිස්ට් එකක් නේ හදාගන්න යන්නේ. අපි හරි. අප බලමු ලිස්ට් එක. දැන් මෙන්න මේ විදිහටයි ලිස්ට් එක තියෙන්නේ. ඔයාලට වර්ඩ් වලදීත් සහ මේ පවර්පොයින්ට් වලදී හම්බුණා මේ মালටි ලෙවල් ලිස්ට්. ලිස්ට් එක මොනවාද? නම්බර්ඩ් ලිස්ට්, බුලටඩ් ලිස්ට්. එතකොට මේ වගේ মালටි ලෙවල් ලිස්ට්, නම්බරින් ලිස්ට්, බුලටඩ් ලිස්ට් සේරම එකතු කරලා ලෙවල්ස් කිහිපයක ලිස්ට් එකක් හදාගන්න පුළුවන් වෙන. ඒ කියන්නේ মালටි ලෙවල් ලිස්ට් එකක් හදන විදිහ කියලා දීලා තියෙන්නේ. එතකොට HTML වලදීත් ඔය විදිහටම মালටි ලෙවල් ලිස්ට් එකක් හදන්න පුළුවන්. හැබැයි වර්ඩ් වල වගේ හරිම ලේසියෙන් නෙමේ. ඒකට අපිට ටැග්ස් පාවිච්චි කරන්න වෙනවා. ටිකක් වැඩි වෙලා යන වැඩක්. බලන්න මෙතන ලෙවල්ස් කීයක් තියෙනවද කියලා. මෙතන ඔයාලට පේන ලෙවල්ස් කීයක් තියෙනවද? නැත්නම් ලිස්ට් ටයිප් කීයක් තියෙනවද කියලා කියන්නකෝ. ආ මෙතන ලිස්ට් ටයිප් කීයක් තියෙනවද? හතරයි. ටයිප්ස් වර්ග හතරක් තියෙනවා. කියන්න බලන්න මොනවද හතර කියලා.
අර පළවෙනි එක දෙක තුන හතර පහ එක ටයිප් එක. ඊට පස්සේ රෝමි ලක්කන් එක දෙක තුන තව ටයිප් එක. ඩිස් ටයිප් එක තව එකක්, අන්ඕඩර් ලිස්ට් එක ඩිස් එක. ABC තව එකක්. ABC තව එකක්. හරියටම හරි. ඒක තමයි උත්තරේ. ඔයාලා ඔන්න දැන් ප්‍රශ්න කරන්න කලින් ඔන්න ඔය දේවල් ටික බලන්න. හරිද? ගොඩාක් කලබල වෙන්න ඕනේ නැහැ. මේ වගේ ලිස්ට් එකක් දුන්නාම ඉස්සෙල්ලාම හොඳට බලන්න. බලන්න ලිස්ට් එකේ ලිස්ට් ටයිප් වර්ග කීයක් තියෙනවද? දැන් මෙතන තියෙනවා මේ 1 2 3 4 විදිහට නම් කරපු එක ටයිප් එකක් තියෙනවා. මේ බලන්න අර মালටි ලෙවල් විදිහට මම ඔයාලට අර පෙන්වුවේ නිකන් රූල එකක් තියලා මේ ලෙවල්ස් වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට යනකම් පිළිවෙලට මේ ඇහිලා තියෙන හැඩ ගහලා තියෙන විදිහ. එතකොට මේ එක ලයින් එක තියෙන ඒවා මෙතන ඔන්න එක වර්ගයක් තියෙනවා. ඊට පස්සේ මෙතන මේ 1 2 3 කියලා තව ටයිප් එකක් තියෙනවා. ඒ මේ චැප්ටර්ස් කියන ලිස්ට් අයිටම් එක යටතේ තව සබ් ලිස්ට් එකක් තියෙනවා. ඔන්න පළවෙනි සබ් ලිස්ට් එක. ඊට පස්සේ හතරවෙනි ලිස්ට් අයිටම් එක මේ ප්‍රධාන ලයිස්තුවේ හතරවෙනි ලයිස්තු අයිතමය යටතේ ලෙසන් 1, ලෙසන් 2, ලෙසන් 3 කියලා තව ලිස්ට් ටයිප් එකක් තියෙනවා ඇත්තට. එතනින් මේ ලෙසන් 1, ලෙසන් 2, ලෙසන් 3 ඔන්න තව ලිස්ට් වර්ගයක්. ඊළඟට මෙතන මේ ලෙසන්ස් 4 වල ලෙසන්ස් 1 කියන සබ් ලිස්ට් එකේ මේ ලිස්ට් අයිටම් එක යටතේ ලෙසන් 1.1, ලෙසන් 1.2, ලෙසන් 1.3 නමින් ABC වලින් නම් කරලා මේ ලයිස්ට් අයිතම නම් කරලා තව සබ් ලෙවල් ලිස්ට් එකක් තියෙනවා. හරිද? මෙතනින් එහාට තව ලෙවල්ස් වෙනස් වෙන්නේ නැහැ. දැන් මෙතන මේ චැප්ටර් 1, චැප්ටර් 2, චැප්ටර් 3 කියන ලෙවල් එක සහ මේ ලෙසන් 1, ලෙසන් 2, ලෙසන් 3 කියන ලෙවල් එක එකම විදිහට තමයි තියෙන්නේ. හැබැයි පාවිච්චි කරලා තියෙන ටයිප් එක වෙනස්. හරිද? එතකොට ඔයාලා මුලින්ම මතක තියාගන්න ඕනේ සාමාන්‍යයෙන් මුලින්ම ලිස්ට් එක, ඒ කියන්නේ ලිස්ට් එකක තියෙන දැන් එක ටයිප් එකක් ඇතුලේ තව සබ් ලිස්ට් ලෙවල් එකක් එන්න පුළුවන්. එතකොට මේ මෙතනින් පටන් ගන්න දැන් හිතන්නකෝ එක ලෙවල් එකක් මේ විදිහට පටන් අරගෙන තව සබ් ලිස්ට් ලෙවල් එනවා. මේ විදිහට එක එක ඒවා එනවා. හැබැයි මේ ලිස්ට් ලෙවල් එක ඉවර වෙලා නැහැ. ඔන්න ඔය වෙලාවේදී මේ ලිස්ට් එක පටන් ගත්තට මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මෙතනින් ඉවර වෙන්නෙත් නැහැ. මේ ලෙවල් එක සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම්ම අර නිකන් අපි කියමු කෝච්චි එක දැන් සමහර වෙලාවට ඉස්සරහ එන්ජින් එකයි පිටිපස්ස එන්ජින් එකයි තියෙන වෙලාවල් තියෙන්නේ. අන්න ඒ වගේ තමයි. දෙපැත්තේ තියෙන එන්ජින් දෙක වගේ මෙතනින් මොකක් හරි අන්ඕඩර් ලිස්ට් එකක් හරි ඕඩර් ලිස්ට් එකක් හරි පටන් ගන්නවා නම් එයාව ඉවර කරන්න බෑ මේ අන්තිම කොටසට එනකම්. ඒ අතරතුර තව ලිස්ට් යෙදෙන්න පුළුවන්. ඒව අතරමැදි සම්පූර්ණ වෙන්න පුළුවන්. දැන් බලන්නකෝ මෙතන චැප්ටර් 1 එක මෙතන චැප්ටර් 3 එකකින් ඉවර වෙලා තියෙනවා. ඒක මෙතනින් පටන් අරන් මෙතනින් ඉවර වෙලා තියෙනවා. මෙතන ලෙසන් 1 එක මෙතනින් පටන් අරගෙන මෙතනින් ඉවර වෙලා තියෙනවා. හැබැයි මේ මෙතනින් පටන් ගන්න මේ ඉන්ට්‍රොඩක්ෂන් ඔබ්ජෙක්ටිව්ස් චැප්ටර්ස් වලින් පටන් ගන්න මේ ලිස්ට් අයිටම් ටික මෙතනට එනකන් ඉවර වෙලා නැහැ. ඊට පස්සේ මෙතනින් පටන් ගන්න ටික ඔන්න මෙයාම මේ තැනින් ඉවර වෙලා තියෙනවා. හරිද? හැබැයි මේ ලෙසන් 1 වලින් පටන් ගන්න එක මෙතනට එනකම් ඉවර වෙන්නේ නැහැ. බලන්නකෝ එක ලිස්ට් එක ඇතුලේ තව ලිස්ට් කිහිපයක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒවට ප්‍රධාන ලයිස්තුව යටතේ ඇතුලේ තව ලිස්ට් කිහිපයක් අලුතෙන් හදන්න වෙනවා. හරිද? අපි බලමුකෝ. මම ටිකක් ඇඩ් කර කර ටයිප් කරනවා පැටලෙන්න පුළුවන් නිසා මේ වැඩේ. මුලින්ම තියෙන ලිස්ට් වර්ගය මොන වගේ ලිස්ට් වර්ගයක්ද තියෙන්නේ? දැන් ලිස්ට් එකක් හදන්න ගන්න පාවිච්චි කරන ප්‍රධාන ටැග් එක මොකද්ද? මේ වගේ ලිස්ට් එකක් හදන්න ගන්න. ආ ප්‍රධාන ලිස්ට් වර්ග දෙක මොකද්ද? කියන බලන්න. තියෙන ප්‍රධාන ලිස්ට් වර්ග දෙක. ඕඩර් ලිස්ට්, අන්ඕඩර් ලිස්ට්. ඕඩර් ලිස්ට් සහ අන්ඕඩර් ලිස්ට්. එතකොට මුලින්ම තියෙන්නේ අන්ඕඩර් ලිස්ට් එකක්ද ඕඩර් ලිස්ට් එකක්ද? ඕඩර් ලිස්ට්.
ඕඩර් ලිස්ට් එකක්. මොකද රෝම ඉලක්කම් වෙන්න පුළුවන්. ඉංග්‍රීසි කැපිටල් අකුරු සිම්පල් අකුරු වෙන්න පුළුවන්. රෝම ඉලක්කම් වලත් කැපිටල් I සිම්පල් I වලින් ඔයන ඒ රටා දෙක. ඊට පස්සේ මේ හින්දු අරාබි අපි පාවිච්චි කරන වැඩිම ලෝක පාවිච්චි කරන මෙන්න මේ අපි පාවිච්චි කරන ඉලක්කම් වර්ගය. ඔන්න රටා කිහිපයම රටාවකට මේ ලයිස්තු අයිතම එකකට එකක් සමාන නොවන සංකේතවලින් ලයිස්තු අයිතම නම් කරනවා නම් ඒ අපි ඕඩර් ලිස්ට් එකක් විදිහට හඳුන්වනවා. ඕඩර් ලිස්ට් ඔන්න ඔය විදිහට කිහිපයක් තියෙනවා. ටයිප්ස් කිහිපයක් තියෙනවා. දැන් මෙතන ඕඩර් ලිස්ට් එකක් ගන්න ඕඩර් ලිස්ට් එකට පටන් ගැනීමක් තියෙනවා, අවසානයක් තියෙනවා. මොකද්ද ටැග් එක? පාවිච්චි කරන ටැග් එක මොකද්ද? ඉක්මනට උත්තර දෙන්න. දැන් එක ළමයෙක් විතරක් උත්තර දෙනවා. එයා අනිත් ළමයින්ගෙන් කිසිම නැහැ සහයෝගයක්. මේ ඔයාලා දැන් හදිසි ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම උත්තර දෙන්න අනිවාර්යෙන් නැත්නම් මම මේ වෙටින් රූම් එකේ තියෙනවා. ඒ කියන්නේ මල ශිෂ්‍ය ශිෂ්‍යාව ටිකක් ඕනේ ලෙක්චර් එක වෙලාවේදී මොනවා හරි වර්ෂාවෙන් හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මම කිව්වා ඔයාලට ලීව් වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි මේ වෙලාවේ මේ එන ගැටළු වලට ප්‍රශ්න වලට විසඳුම් ගන්න පුළුවන් වෙන්නේ මේ වෙලාවේ. කියන්න බලන්න. මොකද පාවිච්චි කරන ඕඩර් ලිස්ට් එකට ටැග් එක. OL ඕපනින් ටැග් එකයි OL ක්ලෝසින් ටැග් එකයි. හරි. OL. ඔන්න හොඳට බලාගන්න හැමෝම ඈ. මතක නැත්තම් එහෙම. හරි. ඊළඟට මේ ලිස්ට් අයිටම්ස් ටික ටයිප් කරන්න. මේ හැම ලිස්ට් අයිටම් එකකටම අපි වෙන වෙනම ගන්න ඕනේ මොනවද මේ තව ටැග් එකක්. මේ හැම ලිස්ට් එකක් හඳුන්වලා දෙන්නම. මොකද අපි මේ HTML භාෂාවෙන් සලකුණු භාෂාවෙන් කරන්නේ මේ තියෙන එක එක කොටස් සලකුණු කරනවා. වෙබ් බ්‍රවුසර් එකට අපි සලකුණු කරලා දෙනවා. මෙන්න මේ කොටස හෙඩ් එක. මෙන්න මේ කොටස බොඩි එක. එතකොට එයා බොඩි එකට අදාළව එයා පෙන්වන්න ඕන විදිහට මේ වෙබ් බ්‍රවුසර් එක මේ වෙබ් පිටුව හදලා දෙනවා. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහැ. හරි. දැන් හරි නේද? කියන්න බලන්න. ලිස්ට් අයිටම් ටයිප් කරන්න පාවිච්චි කරන ටැග් එක. LI කියන ටැග් එක. හරි. ඔන්න LI කියන ටැග් එක මම ගන්නවා. මම මෙතන පොඩ්ඩක් වැඩේ ලේසි කරගන්න. නැව කොපි කරගෙන පේස්ට් කරගන්නම්කෝ. Introduction එක, objectives, introduction එකේ අකුරු පොඩ්ඩක් කර දී නේද? Introduction. හරි. ඊට පස්සේ chapter.
හරි. දැන් මම මෙතනින් එහාට ඉතුරු කොටස් ටික මේ ලිස්ට් එකේ ටයිප් කරන්න පටන් ගන්නෙ නැහැ. මොකද මෙතනින් එහාට තව අලුතෙන් සබ් ලිස්ට් එකක් පටන් අරගෙන තියෙනවා. දැන් මෙතනදි මේ ටයිප් කරලා තියෙන විදිහ හරිද? ඕඩර් ලිස්ට් එක. මගර ටයිප් එකක් දෙන්න ඕනේ නැද්ද? මම අරට ටයිප් හතරක් විතර මම කිව්වනේ. ටයිප් හතරක් තියෙන්න ඕනේ කියලා. මෙතන ටයිප් එකක් දෙන්න ඕනේ නැද්ද? මෙතන තියෙන්නේ මේ අපි පාවිච්චි කරන සාමාන්‍ය ඉලක්කම්. එතකොට මේ ටයිප් එක හඳුන්වලා දෙන්න ඕනේ නැද්ද වෙබ් බ්‍රවුසර් එකට? ඒක ඕනෙත් නෑ දැම්මත් ප්‍රශ්නයක් නෑ. දැම්මත් ප්‍රශ්නයක් නෑ අයියේ. ඒ කොහොමද ඔයල් එකේ ටයිප් යන්නේ නැතුව දාලා තියදී පටන් ගන්න 1 2 3 සාමාන්‍ය ගත්තම. ඔව්. ඕඩර් ලිස්ට් වලටයි අන්ඕඩර් ලිස්ට් වලටයි ඩිෆෝල්ට් ටයිප්ස් තියෙනවා. එතකොට ඕඩර් ලිස්ට් එකේ තියෙන ඩිෆෝල්ට් ටයිප් එක තමයි මේ 1 2 3 කියන ඉලක්කම් ටික. 1 2 3 4 5 6 සංඛ්‍යා ටික ඔය රටාව ඩිෆෝල්ට් එනවා. එතකොට අපි ඕඑල් ටයිප් එක දැම්මත් ගැටලුවක් නැහැ. නොදැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ හරි දැන් මේ වැඩේ මම සම්පූර්ණයෙන් කරලා ඉවර වෙන කලින් ඔයාලත් හොඳම වැඩේ බේසික් ස්ට්‍රක්චර් එක හදාගත්තට පස්සේ මෙයාව සේව් කරගන්න එක. සේව් කරගත්තා. ඔයාලා දැන් පේපර් එක කරන වෙලාවටත් සේව් කරද්දී ප්‍රැක්ටිකල් එක සේව් කරද්දී ඔයාලට දීලා තියෙන නමින් සේව් කරන්න පුළුවන් නම් මේ නමත් එක්ක ඔයාලගේ නමත් එක්ක සේව් කරන්න. මෙහෙම සේව් කරත් එහෙම අපිට හොයාගෙන ලේසි. ඔයා මේ ප්‍රැක්ටිකල් එක සේව් කරද්දී අනිවාර්යෙන් .html කියන එක්ස්ටෙන්ෂන් එක පාවිච්චි කරන්න ඕනේ. ඒ විදිහට තමයි සේව් කරන්න ඕනේ. සේව් කරලා ඊට පස්සේ යාව වෙබ් බ්‍රවුසර් එකක් හරහා ඕපන් කරගන්න පුළුවන්. එතකොට අපිට කෝඩ් එක ටයිප් කරන ගමන් බලන්න පුළුවන් අපි කරලා තියෙන දේවල් හරිද කියලා. දැන් මෙතනදී මම ඔයාලට මේ ලිස්ට් එක සෙන්ටර් කරන්නවත් රයිට් ලයින් කරන්න වෙන මුකුත් කිව්වේ නැහැ. ලිස්ට් එක හදන්න විතරයි කිව්වේ. එතකොට දැනට මොන ටයිප් කරලා තියෙන කොටස ගැටලුවක් නැහැ. හරි. හරිනේ. හරි. දැන් ඊළඟට දැන් මගේ ඇති මොනවා හරි වැරද්දක් වෙනවා නම් ඒක පෙන්වන්න ඕනේ ඈ. අවධානයෙන් ඉන්න ඕනේ. ඊළඟ සිස් ටයිප් එක මොකද්ද? චැප්ටර් 1, චැප්ටර් 2, චැප්ටර් 3. මෙයාට අලුත් ඕඩර් ලිස්ට් එකක් හෝ අන්ඕඩර් ලිස්ට් එකක් ගන්න ඕනේද? නැත්නම් මෙතනම වෙන විදිහකට මෙයාව ටයිප් කරන්න පුළුවන්ද? ඉක්මනට කියන්න බලන්න. අලුතෙන් ලිස්ට් එකක්
කියන ඕඩර්ඩ් හෝ අන්ඕඩර්ඩ් ලිස්ට් එකක් හදාගන්න ඕනේද? හදාගන්න ඕනේ. හදාගන්න ඕනේ. හරි. ඔන්න මම දැන් ඕඩර්ඩ් ලිස්ට් එකක් හදාගන්නවා. හරිනේ. OL type I එකලු ගන්න ඕනේ. හරි. ටයිප් එකක් මෙතන ඔන්න ටයිප් එකක් සඳහන් කරන්න ඕනේ රෝම ඉලක්කම් තියෙන්නේ OL ටැග් නේම් එක. අපි සාමාන්‍යයෙන් ඇට්‍රිබියුට් එකක් දැන් මෙතනදී මේ ඇට්‍රිබියුට් එකක් විදිහට තමයි ටයිප් එක ගන්න. ඔයාලට මතක ඇති මේ ටැග්ස් වලට ඇට්‍රිබියුට්ස් තියෙනවා. ඇට්‍රිබියුට් එකක් අපි ටයිප් කරන්නේ ගොඩක් වෙලාවට ඕපනින් ක්ලෝසින් ටැග් දෙකක් තියෙනකොට ඕපනින් ටැග් එකේ ටැග් නේම් එකට පස්සේ ස්පේස් එකක් තියලා attribute name එක type කරනවා. දැන් මෙතන නම් type එක. UI PE. සමානයි double quotes. ඇතුලේ අපි type කරන්න ඕනේ type එක. simple I අපර. හරි. දැන් මෙතන මේක හදලා තියෙනවා හරිද වැරදිද? මේක හදලා තියෙනවා හරිද වැරදිද? හරි. හරි. කවුරු හරි මේක වැරදි කියන කවුරු හරි ඉන්නවද? තමන්ට වැරදි කියලා හිතනවා නම් තමන් වැරදි කියලා කියන්න ඕනේ. දැන් උත්තරයක් ආව හරි කියලා. ඊට වඩා වෙනස් උත්තරයක් තියෙන කෙනෙක් ඉන්නවද? දැන් ඔයාලට මොනවා හරි දෙගිඩියාවක් තියෙනවා කියන්නේ අන්න ප්‍රශ්නයක් තියෙනවා. එක්කෝ කියන්න මොකක් හරි මෙන්න මෙතන වැරද්දක් තියෙනවා හරි මොනවා හරි කියන්න. මේක හරිද? මම සමහර ලාවට හරිවත් එහෙම අහනවා වැරදිවත් එහෙම අහනවා ඈ. හවුද මට කියන්න බලන්න වැඩිපුර ඉන්න කියන ළමයි පොල්ලු ටිකකෝ ආ පසිඳු නිම් සර පසිඳු අන්න උත්තරය ඇවිල්ලා තියෙනවා අහන්න ඉස්සෙල්ලා හරි ඔන්න එක්කෙනෙක් වැරද්ද දැකලා තියෙනවා ඔයාලට මතකද මම කිව්වා දැන් බලන්න මේ ප්‍රැක්ටිකල් එක දිහා මෙතන ඉන්ට්‍රොඩක්ෂන් ඔබ්ජෙක්ටිව්ස් චැප්ටර් මෙතනින් මේ ලිස්ට් ඓටම් ටික ඉවර වෙලා නැහැ ප්‍රධාන ලයිස්තුව ඉවර වෙලා නැහැ එයාව විහිදෙනවා මේ අන්තිමට එනකම් මේ සමරියකට එනකම් යනවා මෙතනින් මම ලිස්ට් එක පොඩ්ඩක් නවත්තලා මේ ලිස්ට් ඓටම් එකේ යටතේ තව සබ් ලිස්ට් එකක් ඕපන් කරලා තියෙනවා හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ මේ ලිස්ට් එක අවසానයි කියලා. මොකද මේ ලිස්ට් ලෙවල් එකේ තියෙන ලිස්ට් ඓටම් තව මේ ලිස්ට් එකේ පහලින් පහලට තියෙනවා. එතකොට මෙයා මෙතනින් නවත්තලා අපිට තව ලිස්ට් එකක් ඕපන් කරන්න පුළුවන්. ඒ ඕපන් කරන ලිස්ට් එක ක්ලෝස් කරන්නත් පුළුවන්. ඒ යටතේ තව ලිස්ට් ඕපන් කරන්න පුළුවන්. එයාලවත් ඕන නම් ක්ලෝස් කරලා දාන්න පුළුවන්. හැබැයි මේ ලිස්ට් එක මේ සමරි එකට එනකම් යනවා. එතකොට මෙතන කෝඩ් එක ටයිප් කරද්දී බලන්න මම මේ පළවෙනි ලිස්ට් එක මෙතනින් ක්ලෝස් කරලා තියෙනවා. එතකොට මේ ලිස්ට් එක කෙලින්ම මෙතනින් ඉවරයි. හරිද? දැන් මම මෙතනින් මොනවා හරි ටයිප් කරනවා කියලා හිතන්නකෝ. මම ලිස්ට් ඓටම් එකක් ගන්නවා. චැප්ටර් 1 නේ තියෙන්න ඕනේ. ඔන්න බලන්න. මෙතන සමහරවිට වෙනසක් වෙන්නේ නැති වී දැන් ඊළඟට ඔය ලෙසන්ස් එක ටයිප් කරද්දි තමයි ඔය වැඩේ හරියටම තේරෙන්නේ. දැන් ලෙසන්ස් කියන එක ටයිප් කරන්න ආයෙම ඔයල් ටයිප් එකක් ගන්න බෑ. ඇයි මෙතන මේ ලිස්ට් ඓටම් එක මේ මේ ඕඩර් ලිස්ට් එක මෙතන ඉවර කරලානේ තියෙන්නේ. ඉවර කරොත් එයා ආයි නවත්තපු තැනින් පටන් ගන්න බෑ. ඒකෝර එහෙම වුණොත් එහෙම ස්ටාර්ට් කියලා ටයිප් කරලා එහෙම ඕනනම් අර පේන්න හදන්න පුළුවන්. ඒ වුණාට ඒක සාර්ථක නෑ. වෙනම ලිස්ට් ඓටම් එකක් විදිහට තමයි මෙයා වෙන්නේ. වෙනම තියෙන එකක් විදිහට. මම දැන් ගන්නවා මෙයාව අර ලිස්ට් එක ඇතුළට.
එතන මේ ඕඩර් ලිස්ට් එක අතුරට ගන්නවා. මම ගන්නම්කෝ. පැටලෙන්නේ නැති වෙන්න. දැන් බලමු. ඔන්න දැන් මේ ලිස්ට් එකේම කොටසක් විදිහට මේ චැප්ටර්ස් ටයිප් වෙලා තියෙනවා. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. අර ඉතල මං ලිස්ට් එක හරියට බලන්න කියලා කිව්වේ මුලින්ම පේපර් එක දැන් කරන්න පටන් ගත්තාම මේක හරියට ඉතල බලලා ඉන්න. හඬ මොන්නේ යන්න එපා දැම්ම. මේ ඇඩේ කරලා අපි මන්ට ඉන්ටර්වල් එක ගමු. මේක හොඳට අහගෙන ඉන්න ඈ. අනිවාර්යෙන් ලිස්ට් එකක් එනවා. හරි. ඊට පස්සේ ඔන්න දැන් ඉතින් අපිට පුළුවන් දෙවෙනි ලෙවල් එක ටයිප් කරගෙන යන්න. චැප්ටර් 1, චැප්ටර් 2, චැප්ටර් 3. ඔයාලට ටිකක් වෙලා අරගෙන හරි HTML ඩොකියුමන්ට් එක මෙන්න මේ විදිහට හදන්න පුළුවන් පිළිවෙලට හදන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් හොඳයි ඈ. ඒ කියන්නේ බලන කෙනාට මාරම ලේසි අර සමහර විට ලකුණු දෙනකොට උනත් ඒ කෙනෙක්ට ඔයාලට ඒ කියන්නේ වැඩිපුර අවස්ථාවල් දෙන්න හිතෙන්න පුළුවන් පොඩි තැන් වල වැරදුනත් ඒ කියන්නේ ඔයාලා මේ වැඩේ හරියට පිළිවෙලට කරන්න උත්සාහ කරලා තියෙනවා නම්. හරි. ඊට පස්සේ දැන් මෙතන මේ චැප්ටර් 3 වලින් පස්සේ ඒ ලිස්ට් ලෙවල් එක නැත්නම් මේ ඕඩර් ලිස්ට් එක පටන් ගත්තක ඉවර කරන්න පුළුවන්ද? මෙතන මෙහෙම සම්පූර්ණයෙන් ක්ලෝස් කරලා දාන්න පුළුවන්ද? ඉක්මනට උත්තර දෙන්න. ක්ලෝස් කරන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන්. ඔව්. මොකද මෙතන අපිට පේනවා මේ චැප්ටර් 1, චැප්ටර් 2, 3 වලින් පස්සේ තවදුරටත් ඒ ලෙවල් එක තව තැනකදී යෙදෙන්නේ නැහැ මේ ටේබල් එකේ. ඉන්න ගැටලුවක් නැහැ. හරි. ඊට පස්සේ යනවා තාමත් මේ ඕඩර් ලිස්ට් එක මෙතනින් පටන් ගත්ත එක ඉවර කරන්නේ නැහැ. ඒව දිගින් දිගටම අපි පහළට ගෙනියනවා. ඊළඟට චැප්ටර් 12 වලින් පස්සේ ඔන්න හතරවෙනි ලිස්ට් අයිටම් එක විදිහට මේ ප්‍රධාන ලයිස්තුවේ ලයිස්තු අයිටම් එකක් තියෙනවා. මොනවද? ලෙසන්. එයාව ටයිප් කරගන්නවා නේද? ඊට පස්සේ ඔන්න මේ ලයිස්තු අයිතමේ යටතේ මේ ලෙසන්ස් කියන ලයිස්තු අයිතමේ යටතේ ලිස්ට් අයිටම්ගේ යටතේ තව සබ් ලිස්ට් ලෙවල් එකක් තියෙනවා. තව ලිස්ට් ලෙවල් එකක්. දැන් මෙතනට අලුතෙන්ම ඕඩර් ලිස්ට් එකක් ගන්න ඕනද නැද්ද? එහෙම නැත්නම් මේ විදිහටම ටයිප් කරගෙන යන්න පුළුවන්ද? නැත්නම් අර කලින් විදිහට ඕඩර් ලිස්ට් එකක් ගන්න ඕනද? නැත්තම් මොන වර්ගයේ ලිස්ට් එකක්ද ගන්න ඕනේ? ඒක ඔයාලා උදව් කරන්න ඕනේ. අන්ඕඩර්ඩ් ලිස්ට් එක. අන්ඕඩර්ඩ් ලිස්ට් එක. හරි. ඔයාලා ගන්න ඕනේ දැන් අන්ඕඩර්ඩ් ලිස්ට් එක. ඔව්. ගන්න ඕනේ UL කියලා. හරි නෝ. හොඳයි. ඒ කියන්නේ දැන් ඔයාලට මේක මතකයි. වැඩි හොඳයි. ප්‍රැක්ටිකල් එක හොඳට කරගන්න පුළුවන්. ළමයි ඔයාලට දැන් ට්‍රාන්ස්ක්‍රිප්ට් එකකුත් හම්බ වෙනවා. ඒ කියන්නේ ඩිප්ලෝමා එක විතරක් නෙමෙයි. ඔයාලා එක එක සබ්ජෙක්ට් වලට අරගෙන තියෙන ලහුණු කොච්චරක්ද? එතකොට ඔයාලා ජොබ් එකකට හරි ඇප්ලයි කරද්දි ඔය ට්‍රාන්ස්ක්‍රිප්ට් එක වැදගත් වෙනවා. නිකන් ඩිප්ලෝමා එක ගත්තට විතරක් නෙමෙයි. ඔයාලා ඒ සබ්ජෙක්ට් වල ලහුණු ප්‍රමාණය කොච්චරක් අරගෙන තියෙනවද කියන එක ඔයාලට වැදගත් වෙනවා. මොකද නිකන් එකක් ගත්තත් ගන්න පුළුවන් නේ ඩිප්ලෝමා එක. හැබැයි අර ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ තියෙනවා ඔයාලා ඒ අදාළ සබ්ජෙක්ට් වලට කොච්චර ලහුණු ප්‍රමාණයක් අරගෙන තියෙනවද. ඔයාලා මේ ඩිප්ලෝමා එකේදී කොච්චර ප්‍රමාණයක් සම්පූර්ණ කරලා තියෙනවද, ඒ කියන්නේ කොච්චර හැකියාවක් දක්වලා තියෙනවද මේ කොටස් වලට කියලා. එතකොට ඒක ඔයාලට ගොඩක් වටිනවා. ඒ හින්දා මේ දේවල් වලට වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න එක ඒක ඔයාලට වටිනාකමක් තියෙන්නේ. හරි. ඔන්න ඊට පස්සේ අපිට තව ලිස්ට් ලෙවල් එකක් ගන්න පුළුවන්. මම මේ ටිකම කොපි කරලා ගන්නවා. ඔයාලා ડોකියුමන්ට් එක හදද්දි මේ විදිහට කොපි කරලා ගන්න පුළුවන්. හැබැයි පටල ගන්න නැතුව ඉන්න උත්සාහ කරන්න ඕනේ.
එතන තියෙන්නේ lesson 1. හරිනේ. lesson 1 වලින් පස්සේ ඊළඟට මොකද කරලා තියෙන්නේ? A list එක යටතේ තව list එකක් අරගෙන තියෙනවා. මේ මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මට පැටලෙන්නේ නැති වෙන මම මෙතන තව දෙයක් කරන්න ඕනේ. දැන් මෙතන මොකක් හරි වැරද්දක් තියෙනවද නැද්ද? ඔන්න තවත් පැටලෙන තැන. හොඳට බලන්න මම වින් කරලා තියෙනවා. ටයිප් එකක් දාන්න. මොන ටයිප් එකක්ද? Unordered list type එකක් දාලා unordered list එකක් පටන් අරගෙනත් නැහැ මම ඒකට list type එකක් දාලත් නැහැ. හරි. ඒ හින්දා ඔන්න unordered list UL tag name එක type කළා. type මොකද්ද මෙතන මම type කරන්න ඕනේ? स्पेलिंग्स හරියටම තියෙන්න ඕනේ. स्पेलिंग्स හරියට තිබුණ නැත්නම් එහෙනම් මේක වරදිනවා. මොකද්ද සර්කල් ද ඩිස්ක් ද? මොකක්ද වෙන්න ඕනේ? ඩිස්ක්. ඩිස්ක් කියලා ටයිප් කරන්න දෙන්නට ඔයාලා තියෙනවා D I S K ද D I S C ද මොකක්ද වෙන්නේ? හරි වචනය. D I S C D I S C සමහර ළමයින්ගේ එක්සෑම් වලදී අනිත් තේරම හදලා තියෙනවා. හැබැයි මේ ස්පෙලිං වැරදිලා හින්දා ඕඩර් ලිස්ට් එක හැදිලා නැහැ. ඒ වෙලාවට ලකුණු දෙන්න විදියක් නැහැ. ඒ හින්දා ස්පෙලිං හරියට මතක තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා දැන් බලන්න පුළුවන්නේ මේක රිෆ්‍රෙෂ් කර කර බලන්න පුළුවන්නේ. ඒ හින්දා හැම වෙලාවෙම ඔයාලා ප්‍රැක්ටිකල් එක එකපාර කරලා මේක සේව් කරලා ඊට පස්සේ බලන්න තුවින්න බා. මේ වැඩේ කරන ගමන් සේව් කරන ගමන් ආයෙම බලන්න. එක රිෆ්‍රෙෂ් කරනවා හරියටම ලිස්ට් එක හැදිලා තියෙනවද කියලා බලන්න සැරෙන් සැරේ. ඒක ඔයාලට හොඳයි. හරිනේ. ඔන ඩිස් ටයිප් එක දැම්මා. ඩිස් ටයිප් එක මෙන්න මෙතනින් ටයිප් කළා. ලෙසන් 1 වලින් පස්සේ දැන් ඊළඟට මොකද කරන්නේ? දැන් මෙතන තව ඕඩර් ලිස්ට් එකක් මෙතන UL එකක් නේ තියෙන්නේ. එතකොට අන්ඕඩර් ලිස්ට් එකක් මෙතන තියෙන්න ඕනේ තමයි. දැන් මම මේව ක්ලෝස් කරන විදිහත් හදා ගන්නම්කො. දැන් මේ ලිස්ට් 1 වලින් පස්සේ ඔයාලා බැලුවොත් එහෙම lesson 1.1 1.3 1.2 3 ඔන්න ඔය විදිහට තව සබ් ලෙවල් ලිස්ට් එකක් තියෙනවා. එතකොට මොකද කරන්න වෙන්නේ? මේ UL වලින් පටන් ගන්න ලිස්ට් එක ඇතුලේ තව සබ් ලිස්ට් එකක් හදන්න වෙනවා. ඔන්න පැටලෙන්න පුළුවන්. පැටලෙන හින්දා තමයි ඔන්න මම මේ විදිහට මේ ටයිප් කරගන්නේ. ඔයාලට හොඳට බලා ගන්න පුළුවන් පළවෙනි ලිස්ට් එක මොකද්ද ලෙවල් එක. ඊට පස්සේ දෙවැනි එක මොකක්ද? ඊට පස්සේ තව ප්‍රධාන ලයිස්තුවේ අයිටම් එකක් තියෙනවා. ලිස්ට් අයිටම් එකක් තියෙනවා. ඒ යටතේ තව අන්ඕඩර්ඩ් ලිස්ට් එකක් පටන් ගන්න තියෙනවා. ඔන්න ඔයාලටම උනත් මොනවහරි ප්‍රශ්නයක් ආවොත් එහෙම හොයාගන්න පුළුවන් වෙනවා මේ විදිහට ටයිප් කරොත් ඈ. මොකද කෝඩ් ගොඩක් ටයිප් කරන්න වෙනකොට ඔයාලට පැටලෙන්න තියෙන ඉඩ වැඩි. මම ඒ හින්දා මේ ලිස්ට් අයිටම් එක යටතේ එන සබ් ලිස්ට් එක මේ විදිහට තව ටිකක් ඈතින් ඕපන් කරගන්නවා. මෙතන තියෙන්නේ මොකද්ද? ඕඩර්ඩ් ලිස්ට් එකක්. OL එකක්. ටයිප් එක මොකද්ද? ටයිප් එක මොකද්ද? මෙතන මම ටයිප් එක විදිහට ටයිප් කරන්න ඕනේ මොකද්ද? සිම්පල් A අකුරද? සිම්පල් A. ආ හරි. සිම්පල් A. නැත්නම් ටයිප් 2 ටයිප් 3 කියලාද එහෙමද? කොහොමද? සිම්පල් A. හරි දැන් උත්තර දීලා තියෙන සිම්පල් A. හරිනේ. ඔන්න සිම්පල් A ටයිප් කළා. හරිනේ. ඊට පස්සේ මෙතනින් ක්ලෝස් කරනවා OL එක. ක්ලෝස් කරලා එයා අතරතුර. එයා අතරමැද. මම ටයිප් කරන්න පටන් ගන්නවා. ඒක තමයි ලේසිම වැඩේ. lesson 1.1 1.2 අනේ විදිහට නෙන්නේ.
ඔයාලට ඉක්මනට වැඩ කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ විදිහට පැටලෙන්නේ නැතුව ඔයාලට කොපි පේස් කරගන්න පුළුවන් නම් සේරම ටයිප් කර කර ඉන්න ඕනේ නැහැ. අදාළ තැන් වලින් ඉතින් ඒක ටයිප් කොපි කට් කරලා කට් නෙමෙයි කොපි කරලා ගන්න. හරිනේ. දැන් ඔය ලිස්ට් 1.1 1.2 3 ඔය තුන ක්ලෝස් කරන්න පුළුවන්ද? ඔතනගේ ලිස්ට් එක ඉවරයිද? මේ ටික සම්පූර්ණයිද? මෙතන නවත්තන්න පුළුවන්ද? පුළුවන්. හරි, පුළුවන්. ඔව්. ඔන්න දැන් ලිස්ට් ලෙවල් ටික අපිට ටිකක් බලා ගන්න පුළුවන්. ඉවර වෙලා තියෙන මොනවද, ඉවර වෙලා නැත්තේ මොනවද කියලා. මෙතනින් පටන් අරන් තියෙන ලිස්ට් ලෙවල් එක තාම ඉවර වෙලා නැහැ. මෙතන එකක් ඉවර කරලා තියෙනවා. මෙතනින් පටන් අරගෙන තියෙන ලිස්ට් ලෙවල් එක තාම ඉවර කරලා නැහැ. හරි. මෙතන 1.3 වලින් පස්සේ ආයම මේ ඉවර කරලා නැති unordered list එකක් තියෙනවනේ. මෙතන. අනේ ආට අතරමැදින් lesson 2 lesson 3 list item ටික. දැන් එයා පටන් අරගෙන තියෙන හින්දා අලුතෙන් ආයම list එකක් type කරන්න පටන් ගන්න ඕනේ නැහැ. මෙන්න මේම හදා ගන්නවා. දැන් බලනවා ගිහිල්ලා. මේ තාක් දුරට අපි කරපු දේවල් හරිද කියලා. හරි. මේ තාක් දුරට අපි හදාගත්ත විදිහ හරි. හරි. ඊළඟට දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් මේ ලිස්ට් එකත් ක්ලෝස් කරගත්තා. හරි. දැන් ඔන්න ප්‍රධාන ලිස්ට් එකේ මේ මේන් ලිස්ට් එකේ අන්තිම ලිස්ට් අයිටම් එක. මොකක්ද? සමරි. සේව් කරගත්තා. රිෆ්‍රෙෂ් කරනවා. හරි. බලන්නකෝ. දැන් ඔන්න ඔය දීලා තියෙන ප්‍රැක්ටිකල් එකේ තියෙන විදිහටම ලිස්ට් එක හදාගෙන ඉවරයි. ඔයාලට මෙන්න මේ වගේ ලිස්ට් එකක් හදාගන්න පුළුවන් නම් හරියටම හදාගන්න පුළුවන් වුණොත් මේ විදිහට මේ ලෙවල්ස් තියෙනවනේ ගොඩක්. එක්සෑම් එක ගැන බය වෙන්න දෙයක් නැහැ. එක්කෝ මේ වගේ ප්‍රමාණයේ ලිස්ට් එකක් මෙයි. එහෙම නැත්නම් මීට වඩා ලේසි ලිස්ට් එකක් එයි. මීට වඩා අමාරු ලිස්ට් එකක් එයි කියලා හිතන්න බෑ. ගොඩක් දුරට. මේක හදාගන්න පුළුවන් නම් ඔයාලට සාර්ථකව අන්න එක්සෑම් එකේදී ලිස්ට් වලට හම්බෙන ලකුණු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ඔයාලට ගන්න පුළුවන්. ලොකු ලකුණු ප්‍රමාණයක් හම්බෙනවා ලිස්ට් එකට. සැලකීතු ලකුණු ප්‍රමාණයක්. හරි ළමයි, දැන් ඔන්න ඔය ටික හදාගන්න. මම ඔය ටේබල් එකේ ලිස්ට් එකේ මේ හදපු ප්‍රැක්ටිකල් එකත්, ඒ කියන්නේ මේ ටෙක්ස්ට් ෆයිල් එකත් ඔයාලට එවන්නම්. එතකොට ඔයාලට මේක ආයේ හදලා බලලා වැරද්දක් අඩුපාඩුවක් වුණොත් එතනින් බලා ගන්න පුළුවන්. හරි. වෙලාව 10යි. අපි ඉන්ටර්වල් එක ගමු. ඉන්ටර්වල් එකෙන් පස්සේ ටේබල් එක හදමු. ටේබල් එක හදලා ඔයාලට ඊළඟ ප්‍රැක්ටිකල් එක දෙන්නම්. ඊට පස්සේ මේ ප්‍රැක්ටිකල් එක අපිට ඊළඟට ඊළඟ සතියේ අපිට, ඒ කියන්නේ අද සම්පූර්ණ කරගන්න බැරි නම් ඊළඟ සතියටත් කොටසක් දාගන්න පුළුවන්. හරි. එහෙනම් ඔයාලා හැමෝම ඉන්ටර්වල් එක ගන්න. අපි ඉන්ටර්වල් එක හරියටම 10:40 වෙනකන් ගමු. 10:40 ටම ආයෙම පන්තියට සම්බන්ධ වෙන්න. හරි. එහෙනම් හැමෝටම ඉන්ටර්වල් එක ගන්න පුළුවන්.
හැමෝටම ඇහෙනව නේද මාව? හැමෝටම ඇහෙනවද? ඇහෙනවා සර්. ආ. දැන් මෙන්න මෙහෙම ටේබල් එකක් තමයි දුන්නේ. මේ ටේබල් එකේදී සාමාන්‍ය ටේබල් එක වගේ අර ටේබල් හෙඩර් එකක් හෙඩින්ග්ස් දකින්න හම්බෙන්නේ නැහැ. එතකොට ඔයාලට මතක ඇති මේ ටේබල් එකක දැන් Excel access සේරම අපි කරලා තියෙනවානේ. cells තියෙනවා, rows තියෙනවා, columns තියෙනවා, මේ හැමදේම තියෙනවා. HTML වලදී අපි ප්‍රධානව ටේබල් එකක් හදන්න පාවිච්චි කරන්නේ ටේබල් rows. අපි columns වෙන් කරන්න, ඒ කියන්නේ ටේබල් වලට columns වලට වෙනම ටැග් එකක් නැහැ. අපි columns වලට වෙන් කරන්නේ මොනවද? HTML වලදී නම් TD table data පාවිච්චි කරලා, ඒ කියන්නේ බොහොම පිළිවෙලට වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට එක ලයින් එකක එකම row එකේ අපි data කිහිපයක් තැන්පත් කරනවා නම් ඒ අදාළ ටැග් පාවිච්චි කරලා ඔන්න ඒ data වලට අදාළව column බෙදෙනවා. හරිද? හැබැයි අනිවාර්යෙන් rows සඳහන් කරන්න ඕනේ. දැන් ඊළඟ ප්‍රැක්ටිකල් එක පළවෙනි ප්‍රැක්ටිකල් එක ඔයාලට බොහොම සුළු එකක් දෙන්නේ මේක කියලා දුන්නාට පස්සේ. හරි. මම අපි කලින් කරපු HTML කොටසම ගන්නම් ටේබල් එක හදන්නත්. ලිස්ට් එකෙන් පස්සේ. මම ටේබල් කියලා මාතෘකාවක් දාගන්නම්කො. ටේබල් එකක් හදාගන්න පාවිච්චි කරන මේකත් බ්ලොක් ටැබ් එකක් විදිහට තමයි තියෙන්නේ. බ්ලොක් එකක් විදිහට. බලන්න මේ බ්ලොක් කියන වචනය අහලා පුරුදු ඇති අපිට මේ ඔබ නිතරම කතා කරන්න උනා WordPress වලදී බ්ලොක් එකක්. මේවත් බ්ලොක් ටැබ්. ටේබල් එකක් හදන්න පාවිච්චි කරන ටැග් වර්ගය මොකක්ද? ටේබල් එකක් හඳුන්වලා දෙන්න. මොකද්ද ටැග් නේම් එක? කියන්න බලන්න. ටේබල්ම තමයි. ටේබල් කියන වචනයම තමයි ටැග් නේම් එක විදිහට පාවිච්චි කරන්නේ. ඔන්න ඔය විදිහට ටේබල් ටැග් එකක් අරගෙන ඒ ටැග් එක ඇතුළේ තමයි අපි ටේබල් එක හදන්නේ. දැන් ඔන්න හොඳට බලා ගන්න. හරි. දැන් ඊළඟට මොකද කරන්න ඕනේ? ඔන්න ටේබල් එක හදාගත්තා. දැන් හරිද? නැත්තම් ටේබල්ස් වලට තව මොනවා හරි ඇට්‍රිබියුට්ස් තියෙනවාද?
ටේබල් කියන ටැග් එක ඇතුළට දාන්න ඕන ඇට්‍රිබියුට්ස් මොනවා හරි තියෙනවාද? බෝඩ් එක. බෝඩ් එක. ඔව්. ටේබල් එකක් හැදුවට අපිට ටේබල් එකේ සෙල්ස් වෙන් වෙන බෝඩර්ස් පේන්නේ නැහැ. අපි ටේබල් එකට බෝඩර්ස් කියලා ඇට්‍රිබියුට් එකක් දැම්මේ නැත්තම්. බෝඩර් ඇට්‍රිබියුට් එක දැම්මේ නැත්තම් අපිට හදාගන්න බෑ. කියන්නේ අර අපිට පේන vertical horizontal lines කිසිම දෙයක් පේන්නේ නැහැ. ටේබල් බෝඩර්ස් පික්සල් වලින් දාන්න ඕනේ. මේ පික්සල් එකක් දුන්නාම ඇති පොඩි රේඛාවක් නේ යන්නේ. අන්න ඒ විදිහට බෝඩර් එකක් හදා ගන්නවා. හරි. ඊළඟට ටේබල් එක සම්පූර්ණයෙන්ම හැදෙන්න ඕනේ ප්‍රධාන වශයෙන්ම ටේබල් රෝස් වලින්. ටේබල් රෝ එකක තමයි අපි ටේබල් ඩේටා හරහා එක එක සෙල්ස් වෙන් කරන්නේ. එහෙම නැත්නම් කොලම්ස් වලට වෙන් කරන්නේ. අපිට අර Excel වලදී Word වලදී වගේ සම්පූර්ණ කොලම් එකක් හදාගන්න ඒ කොලම් එකට ඩේටා ටයිප් කරන්න මෙතන විදිහක් නැහැ. අපි වෙනම හදාගන්න ඕනේ මේ ටේබල් එකේ කොලම්ස්, ඒ කියන්නේ ඩේටා විදිහට වෙන් කරලා. එතකොට දැන් ඔයාලමට උදව් කරන්න ඕනේ මට කියන්න දැන් ඔය ටේබල් එක හදන විදිහ. ඊළඟට මම මොකද්ද කරන්න ඕනේ? ටේබල් රෝ එකක් දාන්න. ටේබල් රෝ එකක් ගන්න ඕනේ. TR කියන ටැග් එක පාවිච්චි කරලා තමයි අපි ටේබල් රෝස් හදාගන්නේ. TR. හරි. දැන් මෙතන මම කිව්වා මේ රෝස් අපි හදාගන්නවා. කොලම්ස් හදාගන්නේ ටේබල් ඩේටා කියන ටැග් එක පාවිච්චි කරලා TD කියන ටැග් එක පාවිච්චි කරලා තමයි හදාගන්නේ. දැන් මෙතන ඔයාලට බැලුවොත් එහෙම කොලම්ස් පේන්නේ දෙකයි. ටේබල් එකේ කොලම්ස් තියෙන්නේ දෙකයිනේ. කොලම්ස් දෙකයි තියෙන්නේ. හැබැයි රෝස් තියෙනවා. පළවෙනි කොලම් එකේ රෝස් දෙකයි තියෙන්නේ. හැබැයි දෙවෙනි කොලම් එකේ රෝස් තියෙනවා 1 2 3 4 5ක් තියෙනවා. දැන් අපිට රෝස් ප්‍රමාණය කොලම් දෙකේම එක හා සමාන වුණා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. කෙලින්ම TR කියලා දැම්මා. ෆෘට්ස් TD කියලා ටයිප් කරා. බනානා TD කියලා ටයිප් කරා. ඊට පස්සේ පළවෙනි කොලම් එකේ මුකුත් නැහනේ. ඒතොර මොකද කරන්නේ? හිස්තනක් තියනවද? ඊට පස්සේ TD කියලා ටයිප් කරලා පයිනපල් කියලා ලියනවා. හරි. ඕන බලමුකෝ. දැන් මම මුලින්ම මෙහෙම ටයිප් කරනවා. හරි. ටේබල් රෝස් වලින් ඉන්නේ රෝ එකක් හඳුන්වන්නේ. එතකොට පළවෙනි රෝ එකේ පළවෙනි කොලම් එකේ තියෙන මොනවා හරි වැලියු එක විදිහට තියෙනවා මොනවද? ෆෘට්ස්. TD. TD වලින් තමයි අපි මේ වැලියු එකක් නැත්නම් මේ සෙල් එක තියෙන දෙයක් ඇතුළත් කරන්නේ. හරි. ඊට පස්සේ මේ රෝ එකේම තියෙන කොටසක් තමයි ඊළඟට තියෙන මේ බනානා කියලා කියන්නේ. අපි හිතමුකෝ එහෙම උඩින්මනේ තියෙන්නේ. දැන් මේ ටේබල් එක ඇත්තටම හදන විදිහ හිතාගන්න බෑ මෙහෙම තිබුණාම. හරි, අපි ඔහොම හිතමුකෝ. දැනටම මෙච්චරක් විතරක් ටේබල් එකේ ඇතුළත් කරනවා. ඔච්චරයි ඇතුළත් කරන්නේ. කියලා බලමු. කොයි විදිහද මේක පේන්නේ කියලා. ෆෘට්ස් බනානා කියලා ඔන්නඔහොම කොලම් දෙකක සෙල් දෙකක් හැදිලා තියෙනවා. හැබැයි දැන් ඊළඟ රෝ එකට යද්දී මෙතන ෆෘට්ස් පැත්තේ මුකුත් නැහැ. මේ කොලම් එකේ කිසිම දෙයක් නැහැ. බනානා කියන මෙන්න මේ පළතුරු වර්ගයේ තියෙන ඒ පැත්තේ විතරක් පළතුරු වර්ග ටික තියෙනවා. පයිනැපල්, චෙරි. දැන් කොහොමද මේ ටික හදන්නේ? කවුරු හරි හදපු කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න. මොකද්ද කරපු
දේ මොකද්ද කළේ මෙතනට රෝස් පෑන් එකක් දානවා රෝස් පෑන් එකක් දානවා කොහෙටද මම රෝස් පෑන් එකක් දාන්නේ පළවෙනි TR එක ඇතුළට පළවෙනි TR එක ඇතුළට කියන්න බලන්න මොනවද sorry පළවෙනි TD එක ඇතුළට පළවෙනි TD එක ඇතුළට හරි හරි දැන් වැරද්ද තීරුම් ගත්තනේ වැරද්ද තීරුණානේ දැන් කොලම් ස්පෑන් එකක් දාන්නේ කොහෙටද කොලම් ස්පෑන් එක කොලම් ස්පෑන් කොල් ස්පෑන් කියන ඇට්‍රිබියුට් එක පාවිච්චි කරන්න කොහෙටද TR එකට TH වලට තව උත්තරයක් තියෙනවද කොලම් ස්පෑන් එක හරි දැන් ඔන්නම ගැටලුවක් වෙනවානේ මේ කොල් ස්පෑන් කියලා එක වර්ගයක් තියෙනවා කොලම් කිහිපයක් එකතු කරලා තනි සෙල් එකක් හදන ඔන්න මෙතඩ් එකක් තියෙනවා ඊට පස්සේ රෝස් කිහිපයක් එකතු කරලා ඒ කියන්නේ දැන් ඔයාලට එක්සෙල් වලදී මතක ඇති මට මං හිතන්නේ ආයෙ පෙන්වන්න ඕනෙ වෙන්නේ නැති වෙයි පහලින් පහළටනේ රෝස් තියෙන්නේ රෝස් කිහිපයක තියෙන එක ළඟ තියෙන සෙල් කිහිපයක් එකට එකතු කරලා තනි සෙල් එකක් කරගන්න එතකොට ඒක රෝස් පෑන් වමේ ඉඳලා දකුණ පැත්තට ගත්තොත් එහෙම කොලම්ස් තියෙනවනේ දකුණ ඉඳලා වමට ගත්තා කොලම්ස් කිහිපයක තියෙන රෝස් ටිකක් එකට එකතු කරගන්න එතකොට මොකද වෙන්නේ ඒක කොල්ස් පෑන් කොල්ස් පෑන් කරද්දී කොල්ස් පෑන් කියන ඇට්‍රිබියුට් එක පාවිච්චි කරන්නේ එක ටැග් වර්ගයක් එක්ක ටැග් නේම් එකක් එක්ක රෝස් පෑන් එක පාවිච්චි කරන්නේ තව ටැග් නේම් එකක් එක්ක ඔන්න ඕක පුළුවන් නම් ලියලා හරි මතක තියාගන්න වරදින්න පුළුවන් හරිද ඔව් TD එකට මොකද TR එකට රෝස් පෑන් එක අපි දාන්නේ නැහැ හරිද TD එකට තමයි අපි රෝස් පෑන් එක දාන්නේ මොකද රෝස් පෑන් කියලා කියන්නේ මෙතන මේ සෙල් කිහිපයක් රෝස් කිහිපයක තියෙන සෙල් කිහිපයක් තමයි අපි එකට එකතු කරන්නේ එකට එකතු කරලා මේ සම්පූර්ණ සෙල් එකක් බවට පත් කරන්නේ තමයි විනාඩියක් දෙන්න පොඩි වෙලාවකින් ආයි මම කියලා දෙන්න ලීව් වෙන්න එපා කවුරුත් මට විනාඩිය දෙන්න පොඩි කෝල් එකක් එනවා අන්සර් කරන්න වෙනවා ඔයාලා හොඳට බැලුවොත් එහෙම ෆෘට්ස් කියන ඒ සෙල් එක අනිත් කොලම් එක එක බැලුවහම ඒ කොලම් එකේ කෝස් තුනකට සමාන වෙන විදිහට තමයි හැදිලා තියෙන්නේ. බනානා, පයිනැපල්, චෙරි කියන සෙල් තුනේ ප්‍රමාණයට තමයි යාව හැදිලා තියෙන්නේ. හැබැයි දැන් මෙතන කොලම් එකේ දැන් තනි සෙල් එකක් විදිහට තියෙන්න එපා. එතකොට මේ ටේබ් මේ රෝ එකේ පළවෙනි රෝ එකේ පළවෙනි සෙල් එක විදිහට අපිට ෆෘට්ස් ගන්න පුළුවන්. හැබැයි එයාව අනිත් කොලම් එකේ සෙල් තුනක ප්‍රමාණයට හැදිලා තියෙන නිසා මෙයාට තමයි කොල් ස්පෑන් එක දාන්න ඕනේ. මේ රෝ ස්පෑන් එක. එතකොට මේ පළවෙනි TD එකේ ඇට්‍රිබියුට් එක විදිහට රෝස් පෑන් කියලා ටයිප් කරනවා සමානයි මෙයා රෝස් කීයක් ස්පෑන් වෙන්න ඕනෙද රෝස් කීයක ප්‍රමාණයට හැදෙන්න ඕනෙද රෝස් තුන ප්‍රමාණයට හැදෙන්න ඕනෙ හරි දැන් හරිද දැන් වැඩේ හරිද දැන් හරිද ඔව්
අපිට තම බලන්න කියන්නේ හරිද කියලා. මොකද ඊළඟ රෝ එක ටයිප් කරද්දි තමයි වැඩේ අපිට බලන්න පුළුවන්. හරි. පළවෙනි රෝ එකට විතරයි මෙන්න මේ කොටස ගන්න. මොකද දැන් කොලම්ස් වලට බෙදන්න එපා අපි. කොලම්ස් වලට බෙදන්නේ TD වලින්. TD වලින්නේ අපි කොලම්ස් වලට බෙදන්නේ. එතකොට මෙතන කොලම්ස් දෙකක් තියෙන නිසා ඔයාලා හොඳට මේකත් තේරුම් ගන්න. දැන් කොලම්ස් දෙකක් තියෙනවා. ෆෘට්ස් පැත්ත ෆෘට්ස් වෙජිටබල් කියන ඒ ෆෙල් දෙක තියෙන එක රෝ එකක් තියෙනවා. බනානා සහ ඒ අර වෙජිටබල්ස් වල නම් තියෙන එළවලු වල නම් තියෙන තව කොලම්. එතකොට මෙතන ෆෘට්ස් වලින් එන්න එක ටේබල් එකක් තියෙනවා. මේ මේ කොලම් එකක් මෙතනින් තව ටේබල් එකක් මේ මේ කොලම් එකක් තියෙනවා. හරි. කොලම්ස් දෙක සම්පූර්ණයි. ඊට පස්සේ අපි එනවා දෙවෙනි රෝ එකට. දැන් දෙවෙනි රෝ එකේ පළවෙනි කොලම් එකට අදාළව කිසිම වැලියු එකක් නැහැ. කිසිම දෙයක් නැහැනේ. එතකොට දෙවෙනි රෝ එකේ පළවෙනි කොලම් එකට අදාළව කිසිම දෙයක් නැහැ. එතකොට මොකද කරන්නේ? මෙතන TD කියලා තව ටේබල් ඩේටා එකක් අරගෙන එයාව empty තියනවාද? empty එකක් විදිහට තියනවා. මෙතනදී අපි තුනක ප්‍රමාණය හැදෙන්න කියලා නේ තියෙන්නේ. එහෙම TD දෙකක් අරගන්නවා. ඒක තියෙනවා දෙවෙනි රෝ එකේ. ආ මෙතන දෙවෙනි රෝ එක විදියට හැදුවේ නෑනේ. දැන් දෙවෙනි රෝ එකනේ අපි යන්නේ. හරි, රෝස් පැටලෙන හින්දා මම රෝසුත් වෙන් කරන්නම්. හරි, ටේබල් එක තියෙනවා. එන ටේබල් එක පටන් ගන්නවා. මෙන්න තියෙනවා පළවෙනි රෝ එකේ තියෙන ඩේටා. කොලම්ස් වලට වෙන් කරගන්න පුළුවන් TD හරහා. ඊට පස්සේ මෙන්න තියෙනවා දෙවෙනි රෝ එක. දෙවෙනි රෝ එකේ TD කියන පළවෙනි ඔන්න පළවෙනියටම තියෙන කොලම් එක ඔන්න තියෙනවා. ඊට පස්සේ ඔන්න දෙවෙනි කොලම් එක තියෙනවා. දෙවෙනි කොලම් එකේ පයිනාපල් කියලා තියෙනවා. වැරදි වැරදි උත්තර කියන වැරදිලු. තව කාට හරි මේක වැරදි කියලා හිතන කෙනෙක් ඉන්නවද? හරි, දැන් මෙහෙමයි. ඔයාලා රෝස් පෑන් කරාට පස්සේ දැන් ඔයාලට හිතෙනවානේ, ආ දැන් ඊළඟ කොලම් ඊළඟ රෝ එකට ආවට පස්සේ පළවෙනි කොලම් එකේ මුකුත් දෙයක් නැහැ. හැබැයි දැන් හිතාගන්න බැරි වෙලා මේකට මොකද කරන්න කියලා. මේ රෝස් පෑන් කරලා තියෙන නිසා රෝස් තුනක් පහලට කිසිම දෙයක් ඇඩ් වෙන්න නැහැනේ. නිකන් TD කියලා ටයිප් කරලා එයාව empty තියෙනවා කියලා එහෙම තියන්න එපා. හරිද? අපි රෝස් පෑන් කරාට පස්සේ එයා ඔටෝමැටිකලිම පළවෙනි කොලම් එකේ, يعني දකුණු පැත්තේ රෝස් වලට සමානව රෝස් තුනකට තුනක ප්‍රමාණයට වෙනකන් එක සෙල් එකක්කට ඉඩ ප්‍රමාණය හදා ගන්නවා. ඒකට මොකුත් ෆිල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? එතකොට දෙවෙනි රෝ එකේදී අපි හිතන්න ඕනේ පළවෙනි කොලම් එක ගැන නෙමේ, අපි හිතන්න ඕනේ දෙවෙනි කොලම් එකේ තියෙන රෝස් ගැන. එතකොට දෙවෙනි රෝ එකේ දෙවෙනි කොලම් එකේ තියෙන ඩේටා තමයි, ඩේටා එක තමයි, වැලියු එක තමයි මේ ෆයිනල් කියලා කියන්නේ. එතකොට එයාව විතරක් ටයිප් කරාම ඇත්තටම ඇති. ඔන්න මම සේව් කරන්නම්කෝ. දැන් සේව් කරලා ගිහිල්ලා බලමු. එන්න බලන්නකො. දැන් ෆෘට්ස් කියන එක ඔටෝමැටිකලිම අර බනානා සහ ෆයිනපල් වල ප්‍රමාණයට, ඒ කියන්නේ රෝස් දෙකේ ප්‍රමාණයට විඩ්ත් එක හදාගන්න මෙයා. මේ සෝරි, හයිට් එක. මේ
හදාගෙන තියෙන්නේ. මට තව කිසිම ගැටලුවක් නැතුව අලුතෙන් රෝ එකක් අරගෙන තුන්වෙනි රෝ එක විදිහට චෙරි කියන එක ටයිප් කරන්න පුළුවන්. පළවෙනි කොලම් එක ගැන හිතන්නේ නැතුව. යනවා. තව රෝ එකක්. තුන්වෙනි රෝ එක ගන්නවා. හරිනේ. මම මේ විදිහට රෝ සෑඩ් කරලා ගත්තේ ඔයාලට මේක පැටලෙන්නේ නැති වෙන්න තේරුම් ගන්න ඈ. මම ඔයාලට මේ text file එක දෙනවා. ඔයාලට පස්සේ practice කරලා බලන්න පුළුවන්. හරිනේ. චෙරි. දැන් බලමු ගිහිල්ලා. හරි. ඔන්න අපේ වැඩේ හරි. දැන් ඔන්න පළවෙනි සෙල් එක රෝ ස්පෑන් කරා. රෝස් 3ක ප්‍රමාණයට මෙයාව හදාගෙන තියෙන්නේ. දැන් එයාගේ වැඩේ ඉවරයි. ඊළඟට ඔන්න ඊළඟ රෝ එකේදී තව සෙල් වැලියු එකක් තියෙනවා වෙජිටබල් කියලා. අපිට එයාව ටයිප් කරගන්න ඕනේ පළවෙනි කොලම් එකේ අර මේ මුලින්ම කරපු රෝ ස්පෑන් එක විදිහටම ඊළඟ රෝ එකෙත් වෙජිටබල්ස් රෝ ස්පෑන් කරගන්න ඕනි. මම ඒ හින්දා මෙතන තියෙන මෙන්න මේ ටැග් සෙට් එකේම කොපි එකක් ගන්නවා පහළට. මොකද පොඩ්ඩයි වෙනස් කරන්න තියෙන දේවල්. කොපි එකක් අරගෙන TD රෝ ස්පෑන් එක තුන වෙනුවට දැන් මෙතන වෙජිටබල් එක දකුණු පැත්තේ තියෙන රෝස් දෙකක ප්‍රමාණයට හැදිලා තියෙන්නේ. ඒ හින්දා මෙතන තුන මන් දෙකට වෙනස් කරනවා. ෆෘට්ස් වෙනුවට මම ටයිප් කරනවා ටොමැටෝ. වැරදුන වෙජිටබල්. බනානා වෙනුවට ඒ රෝ එකේ ඒ කොටසම තව කොලම් එකක් එනවා කියලා පෙන්වන්න ඕන නිසා මේ රෝ එකේම මම බනානා වෙනුවට ටයිප් කරගන්නවා ටොමැටෝ. කන්ට්‍රෝල් S ප්‍රෙස් කරනවා. මම උතරින් එහාට හිතන්නේ නැහැ. කලින් වගේම මෙතන තියෙන තව එක ඩේටා එක සෙල් එකයි තියෙන්නේ. ඒ හින්දා එතන ටයිප් කරගන්නවා තව ටේබල් රෝ එකක් අරගෙන පම්ප්කින්. කන්ට්‍රෝල් S. දැන් බලමු වැඩේ හරිද කියලා. හරි නේද? ඔන්න. මෙන්න මේ විදිහට තමයි රෝ ස්පෑන් කරන්නේ. ඔයාලා මතක තියාගන්න. මේක පැටලෙන්න පුළුවන්. දැන් මම ඔයාලට උදාහරණ දෙක තුනක් දෙනවානේ. ඒවා හොඳට ප්‍රැක්ටිස් කරන්න නැවත නැවත බලලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ප්‍රෝස් කිහිපයක ප්‍රමාණයට එකම කොලම් එකක තියෙන මොනවා හරි ඩේටා ටිකක් ප්‍රෝස් කිහිපයක ප්‍රමාණයට හදාගන්න අවශ්‍ය නම් එතනදී අපි පාවිච්චි කරන්න. ඒ කියන්නේ දැන් මේ එකම කොලම් එකකනේ තියෙන මෙන්න මේ ෆෘට්ස් කියන එක. එයාව එකම කොලම් එකේ තියෙන රෝස් කිහිපයක ප්‍රමාණයට තමයි හදාගෙන තියෙන්නේ. තව කොලම් එකක තියෙන රෝස් කිහිපයක ප්‍රමාණයට මෙයාව තනි සෙල් එකක් බවට පත් කරගන්න. අන්න ඒ වගේ වෙලාවට පාවිච්චි කරන්නේ රෝස් පෑන්. දැන් බැරි වෙලා හරි මම මේ ෆෘට්ස් සහ මේ බනානා මේ සේරම දත්ත ටික තියෙන මේ කොලම් දෙකේම තියෙන සෙල් දෙකක් පාවිච්චි කරලා තනි සෙල් එකක් හදාගත්තා නම් අන්න එතනදී පාවිච්චි කරන්නේ කොල්ස් පෑන්. කොල්ස් පෑන් එක අපි දාන්නේ මතක තියාගන්න TR වලට. හරි අදාළ තැනක TR වලට තමයි දාන්නේ. ඔන්න දැන් ඊළඟට කරන්න තියෙන ප්‍රැක්ටිකල් වලට එන විදිහට මම ඔන්න දුන්න අදහස. මෙතන රෝස් ෆෑන් කරද්දී TD වලට ටේබල් ඩේටා වලට තමයි මේක දාන්නේ. ඔයාලට තවබඩි ප්‍රැක්ටිකල් එකක් කරන්න දෙන්නම්. ටේබල් වලින්ම මේ වගේම මේ
හොල් ස්පෑන් රෝ ස්පෑන් කරන්න තියෙන ප්‍රැක්ටිකල් එකක් දෙන්නම්. ඔයාලා ඒක කරන්න. ඊළඟට මම දෙන්න හිටපු ප්‍රැක්ටිකල් එකක එකක් වෙනස් කරන්නම්. ඒක වෙනස් කරලා වෙන එකක් දෙන්නම්. නැත්නම් ඔයාලට මේක ප්‍රැක්ටිස් කරලා බලන්න හම්බෙන්නේ නැහැ නේ. මොකද ඊළඟට කරන්න තියෙන ප්‍රැක්ටිකල් එක ටිකක් වෙලා යනවා. ඒතකොට දැන් ගිය සතියේ කට්ටියට ඒක කලේ නැහැ. ඒ කියන්නේ ඒක ගෙදරදි කරන්න දුන්නේ. ඒකෝ ඔයාලටත් ඒක ගෙදරදි කරන්න දෙන්න වෙනවා. සාම 11:22 වෙන වෙලාව. අපි ඉක්මනට තව එක පොඩි ප්‍රැක්ටිකල් එකක් කරමු. ඊට පස්සේ ඔයාලට ප්‍රැක්ටිකල් එක දෙන්නම්. අද දවසේ ලෙක්චර් එක එතනින් ඉවර කරන්න පුළුවන් ඒකට. හරි. දැස් දෙන්න මම ඔයාලට තව ප්‍රැක්ටිකල් එකක් දෙනවා. ඒකට ලොකු වෙලාවක් දෙන්නේ නැහැ. ඒකට පැය කාලක්වත් දෙන්නේ නැහැ. ඉක්මනට ඉවර කරන්න ඕනේ. ප්‍රශ්නයක් අහලා තිනවා මෙහෙමයි ඔයාලා ටයිප් කරන විදිහේ දී දැන් මෙතන තියෙන දෙයක් පොඩ්ඩක් එහෙම එහෙම වුණාට කමක් නැහැ හැබැයි ඉතින් දැන් ඔයාලට වෙබ්සයිට් එකේ ටේබල් එක පේන විදිහ මම ඔයාලට දැන් පෙන්නපු විදිහම තියෙන්න ඕනේ يعني ඒක වෙනස් වෙන්න බෑ ටේබල් එකේ තියෙන දේවල් ඒ විදිහටම රෝස් වෙන් වෙලා කොලම්ස් වෙන් වෙලා ඒ විදිහට හරියට තියෙන්න ඕනේ ටයිප් කරද්දී පොඩ්ඩක් ඈතින් ටයිප් කරාට ඒ ගැටලුවක් නැහැ වෙන විදිහකට තියෙන්න බෑ ටේබල් එක මොනවාද මේ බනාන කියන එක එක්කෝ වෙන කොලම් එකකට ගිහිල්ලා එක්කෝ ටොමැටෝ කියන එක පළවෙනි කොලම් එකටම ඇවිල්ලා එහෙම තියෙන්න බෑ එතකොට වැරදි නැත්නම් අපි මෙහෙම කරමු දැන් බ්‍රහස්පතින්ද හට්ටියටත් මේ වැඩේ කරන්න හම්බුනේ නැහනේ. මම ඔයාලට මේ ප්‍රැක්ටිකල් එක දෙන්නම්. ඉදිරිදි කරන්න සම්පූර්ණයෙන්. ඊට පස්සේ තව ප්‍රැක්ටිකල් එකක් දෙන්නම්. එතකොට අඟහරුවාද දවසේ ඒ දෙක ඉවර කරන්න පුළුවන්. වැඩි වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. ඔයාල හැමෝම තමන්ගේ WhatsApp group වලට ගිහිල්ලා මම දාන ඒවා download කරගන්න.
වට්සප් ගරුප් වලට ගිහිල්ලා මම දාලා තියෙන ඉමේජ් එක සහ ඒ PDF ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්නකෝ. හරි ඩවුන්ලෝඩ් කරගෙන බලන්න මේ ප්‍රැක්ටිකල් එක දිහා ස්ක්‍රීන් එක දිහා බලන්න. Zoom chat එකටත් මම දාලා තින්නේ. PDF එකකුත් තියෙනවා එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඔය image එක පාවිච්චි කරන්න ඕනේ. මේ වෙබ් පේජ් එක හදන්න බලන්න. Zoom එකට PDF එකක් දාලා තින්නේ 11:28. නැත්නම් WhatsApp group එකට group වලටත් මම දාලා තින්නේ. NDACT ගැල්ලම ගුප් එකට ගිහිල්ලා නැහැ PDF එක. හරි සොරි සොරි මම යන්න ඉන්නවා. දැන් බලන්න දැන් PDF එක දාලා තින්නේ. ප්‍රශ්නයක් අහලා තිනවා අද ෆීස් ගෙවන්න පුළුවන්ද? අදන නැනසල පහල තින්නේ. ළමයි වැලගේ දැන් ප්‍රැක්ටිකල් කරන්න පටන් ගන්න දවස් වෙනකන් නැනසල අපි කියන්නේ අපි නැනසල විවෘත කරලා තියන්නේ නැහැ. අවශ්‍යතාවයක් වුණොත් යනවා විතරයි. දැන් ඔයාලට දිගටම ප්‍රැක්ටිකල් කරන්න අවස්ථාව දෙන්න පටන් ගත්තාට පස්සේ නතර ඇරලා තිනවා ගොඩක් වෙලාවට ඒ අදාළ වෙලාවන් වලට ඔයාලට බැංකු හරහා ගෙවීම කරන්න පුළුවන්. මම ගෲප් එකට ආයේ account number එක දාන්නම්. ඔයාලා account number එකට සල්ලි දාලා, ඒ කියන්නේ ඔයාලට CDM machine එකකින් හරි දාන්න පුළුවන් නේ. ඔයාලා ළම මේ අතරම මේ මුකුත් ප්‍රශ්නයක් යොමු කරන්න එපා chat එකට. තමන්ගේ registration number සහ තොරතුරු ටික DIC-ද NDIC-ද ඊට පස්සේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක නම එක දාන chat එකට පැමිණීම සලකුණු කරන්න. පැමිණීම ලකුණු කරන්න ඉක්මනට. එතකොට බැංකුව හරහා ගෙවීම කරන්න පුළුවන්. ගෙවීම කරලා සුරේෂගේ නම්බර් එකට ඒ ෆොටෝ එක යවන්න. ෆොටෝ එක යවද්දි නිකන් ඒ කියන්නේ නිකන් ෆොටෝ එක ගහලා යවන්න එපා. ඔයාලා කියන්නේ අනිවාර්යෙන් යවද්දි ඔයාලගේ නම රෙජිස්ට්‍රේෂන් නම්බර් එක එතකොට කීවෙනි වාරිකයද කියලා එතන මැසේජ් එකක් ටයිප් කරන්න. ඒක එහෙම පුරුදු වෙන්නේ ඒ කියන්නේ ඊමේල් එකක් යවද්දි වගේ අර මොකද්ද සබ්ජෙක්ට් එක කියන කාරණේ ඔයාලා ටයිප් කරලා යවන්න කීවෙනි වාරිකයද ඒ දේවල් හැම දෙයක්ම යවන්නේ. තාමං ඊයේ කිව්වා ඒ කියන්නේ වලට ගෲප් සම්බන්ධව මොනවා හරි ඒ කියන්නේ ගෲප් එකකින් ලීව් වෙලා හරි මොනවා හරි ගැටලුවක් තිබුණොත් එහෙම ඒ ගැන සුරේෂව දැනුවත් කරන්න. සුරේෂ තමයි ගෲප් වලට ඔයාලව ඇඩ් කරන්නේ. දැන් මේ ප්‍රැක්ටිකල් එකට පස්සේ දෙන ප්‍රැක්ටිකල් එක මෙච්චර ලේසි නැහැ.
බලන්න ඔයාලට වීඩියෝ සෙට් කරන්න තියෙනවා ලින්ක් සෙට් කරන්න තියෙනවා වීඩියෝස් මොනවාද ඉමේජස් දාන්න තියෙනවා වෙනම ලින්ක්ස් හදන්න තියෙනවා ඒ ප්‍රැක්ටිකල් එක මම අද හවස් වෙන්න කලින් දාන්න උත්සාහ කරනම් බැරි වුණොත් හෙට දවසේ දාන්නම් ඔයාලට කොහොමදත් එතකොට ඊළඟ සෙන්සුරාදනේ ඒක හම්බෙන්නේ මේක ඔයාලා කරලා තියන්න ඕනේ අනිවාර්යයෙන්ම මේක තමයි මුලින්ම සාකච්ඡා කරන්නේ එතකොට දැන් ඊළඟ සතියේ සෙන්සුරාද දවසේ ඔයාලට ප්‍රැක්ටිකල් එකක් කරන්න ටයිම් එකක් දෙන්නේ නැහැ හරිද ඔයාලට දෙන ප්‍රැක්ටිකල් දෙක ඔයාලා කලින් නිර්මාණය කරලා තියෙන්න ඕනේ කලින් හදපු ප්‍රැක්ටිකල් දෙක තමයි ඔයාලා කරන්න ඕනේ ළමයි 20 දෙන්නයි තම රෙජිස්ට්‍රේෂන් නම්බර්ස් දාලා තින්නේ හරි දැන් බලන්නකෝ ප්‍රැක්ටිකල් එක මෙතනම් පරණ දේවල් ගොඩක් ඒවා අහලා තිනවා එතකොට මේ ටේබල් එක ඔයලා දීලා තියෙන තොරතුරු වලට වඩා පොඩ්ඩක් වෙනස් වගේ සමහර තැන්වල ඔයාලා උත්සාහ කරන්න මේක කොහොමද කරන්න ඕනේ කියලා පොඩි චැලෙන්ජ් එකක් විදියට හරි මෙතන දැන් ඔය මේ IS CAA PCICT NDICT නෝ කෝසස් ටිකක් තියෙනවානේ බලන්න අන්නේ කෝසස් ටයිප් කරලා තියෙන විදිහ සාමාන්‍ය විදිහට නෙමේ ඊට පස්සේ මේ කොටස් වෙන් කරලා තියෙන ඒවා කොහොමද කරන්න කියලා පොඩ්ඩක් බලන්න හොඳට අවධානයෙන් ඉන්න මේ ලෙටර්ස් වල ෆෝමැටින් දීලා තියෙන විදිහ ගැන හරි මේ ප්‍රැක්ටිකල් එක තමයි එහෙනම් ඔයාලා කරන්න ඕනේ එහෙනම් ඔයාලා ওই ප්‍රැක්ටිකල් එක පුළුවන් නම් අද දවසේ ඇතුළත මෙහෙර කරගත්තත් කමක් නැහැ අපි ඊළඟ සතියේ මේ ප්‍රැක්ටිකල් එක සාකච්ඡා කරනවා මම දැන් කරන්න යන්නේ නැත්තේ මේ ප්‍රැක්ටිකල් එක කරන්න පැයකට ආසන්න කාලයක් අනිවාර්යයෙන්ම ඔයාලට යනවා හරිද එහෙනම් මේක කරලා තියන්න දැන් කිසසති බ්‍රහස්පතින්දාත් මෙතනම තමයි ක්ලාස් එක නැවතුවේ අද දවසට එහෙනම් මම ඔයාලගේ පන්තිය මෙතනින් නවත්වනවා එහෙනම් ඊළඟ සතියෙත් ඊළඟ දවස අපි HTML වලට තමයි සම්පූර්ණයෙන්ම වැය කරන්නේ එතනදී ඔයාලට කියලා දුන්නේ ඇති මාකී ටැග් එක සහ තව ටැග් එකක් ගැන කියලා දෙනවා එතනින් පස්සේ HTML ඔයාලට exam එකට කරන ප්‍රමාණයටම කිසිම ප්‍රශ්නයක් නැතුව ගැටලුවක් නැතුව කරගන්න පුළුවන් වෙන තරමට උගන්වලා තියෙනවා වැඩිනුත් එක්ක ඔයාලට exam එක හොඳට කරගන්න පුළුවන් වෙනවා හරි එහෙනම් මම අද දවසට මෙතනින් පන්තිය නවත්වනවා එහෙනම් ඔයාලා හැමෝටම ආයුබෝවන් හැමෝටම ලීව් වෙන්න පුළුවන් Thank you sir